රටේ දරුවන්ට පෝෂණය නැතිවෙන ඒ ඉන්නත් මේව නැති නොවන ඒ තත්ත්වය වෙනස් වෙලා කිරිපිටි ටික ලැබිලා ආයිත්‍රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න ජනාධිපතිතුමා පාර කියද්දි ජනාධිපතිතුමා ඉල්ලද්දි ඒ වෙනුවෙන් සහයෝගය ලබා දුන්නේ අපේ විගමනික ශ්‍රමිකයෝ. සමහර අය රටට සල්ලි එවන්න එපා කියලා කියලා තියෙද්දි, රටට ආදරේ නැති අය රටට සල්ලි එවන්න එපා කියලා තියෙද්දි, අපේ මේ පුංචි දූල පුතාලගේ අම්මලා තාත්තලා රටට ආදරේ නිසා, මෙතන ඉන්න විගමනික පවුල් වල උදවිය රටට ආදරේ නිසා රටට සල්ලි එව්වා. ඒ රටට සල්ලි එවපු නිසා තමයි අපිට මේ රට නැවත වතාවක් ගොඩනගන්න පුළුවන් උනේ ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙලත් එක්ක ඉස්සරහට ගිහිල්ලා. ඒ අයට ස්තුති කරන එක, ඒ අයට කෙලෙහි ගුණ සලකන එක ජනාධිපතිතුමා අපට උපදෙස් දුන්නා. ඔවුන් රට ගොඩනගන්න උදව් කරා නම් ඒ රට ගොඩනගන්න උදව් කරපු අයට කෙලෙහිගෙන දැක්වීම අපේ යුතුකමක්. ඒ නිසා අපි විගමනික හරසර වැඩසටහන අපි පටන් ගත්තා ගැළපෙන විදියට පුංචි කාලේ ඉඳලා හැදගස්වන්න. ස්මාර්ට් යූත් ක්ලබ් වැඩසටහන හරහා දරුවන්, තරුණ වයසේ දරුවන් අපි මේ ස්ථානවලට ගෙන ඇවිල්ලා ඔවුන් නූතන වැඩ ලෝකයට ගැළපෙන විදියට ඔවුන්ගේ මනස සකස් කරන්න අපි වැඩ කටයුතු කළා. අපිත් එක්ක අත්වැල් බැඳගෙන හිටපු විදේශ රැකියා බලපත්‍ර ලාභීන්, විදේශ සේවා නියුක්ති කාර්යංශය, අපේ අමාත්‍යංශය සියලු දෙනා වෙහෙස මහන්සි වෙලා කැප වෙලා අපිට පුළුවන් වුණා විගමනික පවුල්වල දරුවන් සහ දෙමව්පියන් 50,000ක පමණ පිරිසකට අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන්කම ලැබුණා. ආනයන් පාසල් සිසුන් 11,000කට අපි ලබා දීලා තියෙනවා. සාමාන්‍ය පෙළ උසම ශිෂ්‍යත්වයේ පාස් දරුවෙකුට රුපියල් 25,000ක්, සාමාන්‍ය පෙළ පාස් දරුවෙකුට රුපියල් 35,000ක් සහ උසස් පෙළ සමත් දරුවෙකුට විශ්වවිද්‍යාල සමත් වුණොත් රුපියල් 40,000 ගානේ අපි 2,500කට වඩා දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීලා තියෙනවා. අද දවසේදීත් මේ වගේ ශිෂ්‍යත්ව ලබා දෙනවා. ස්වයං රැකියා ආධාර උපකරණ 200කට අධික ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. හඳුනාගත් ස්වයං රැකියා ලාභීන් ලක්ෂයක් දක්වා අපි ගමන් කරනවා. අද මෙතනටත් ඇවිල්ලා තියෙනවා විගමනික ශ්‍රමික පවුල්වල උදවිය ස්වයං රැකියා ලාභීන් විදියට සුසුකම් ලබන්නට ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කරලා අපේ රටට මේ දක්වපු දායකත්වයේ වෙනුවෙන් නැවත නැවතත් රට නොයන ලංකාව ඇතුළෙම ව්‍යවසායකයන් බවට පත් කරන්න ලක්ෂයක් දක්වා ව්‍යවසායකයන් පත් කිරීමේ අධියර කිහිපයකට ක්‍රියාත්මක වෙද්දී ලක්ෂයක් දක්වා ස්වයං රැකියා ලාභීන් නිර්මාණය කරන්න 50,000 ගානේ ඒ අයගේ ආරම්භ කරන්නත් 250,000, 750,000, 110,000 දක්වා ආධාර ලබා දීලා ඔවුන්ව සවිබල ගන්නවන්නත් අපි කටයුතු කරනවා කියන එක මම මතක් කරනවා. ඒ වගේම සතොස්ස හරහා අපි වවුචර් ලබා දීලා තියෙනවා 1,500ක විතර පිරිසකට පළවෙනි වතාවට රට යන අයට සහ රට ගියපු අවස්ථා ගණන අනුව අපි ඔවුන්ට ලබා දීලා තියෙනවා. විදේශ නියුක්ති කාර්යංශයේ ඒ වගේම ආබාධිත අයට විගමනික ශ්‍රමික පවුලකනම් ආබාධිත වුණොත් කවුරු හරි ඒ අයට අපි ප්‍රතිලාභ ලබා දීලා තියෙනවා. රෝද පුටු, අත්වාරු, ඇස් කණ්ණාඩි විදියට අපි ලබා දීලා තියෙනවා. හෝප් ගේට් කියලා අපි ගුවන්තොටුපලේ මේ විගමනික ශ්‍රමිකයන්ට ගරුත්වය දෙන්න විශේෂ ද්වාරයක් ආරම්භ කළා. නීත්‍යානුක්‍රම ක්‍රමවේද ඔස්සේ සල්ලි ඔප්පු අයට අපි විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දුන්නා. විදේශගත ශ්‍රමිකයාට විශ්‍රාම වැටුපක් අපි ලබා දුන්නා. අඩුකොලියට බහුකාර්ය ණය ලබා දුන්නා. අපි නිවාස ණය ගන්න මිලියන 20ක් දක්වා මුදල් ලබා දෙන්න පටන් ගත්තා. පුහුණු වන අය සඳහා වැය වූ මුදල් තරුණයන්ට ප්‍රතිපූර්ණය කරන්න අපි පටන් ගත්තා. විදේශගත දරුවන්ට ශිෂ්‍යාධාර ප්‍රමාණය වැඩි කළා. අපි 2022 අවුරුද්දේ 1,312,000ක් අපි විගමනික ශ්‍රමිකයන් පිටත් කර යැව්වා. 23 අවුරුද්දේ 1,03,000ක් අපි විගමනික ශ්‍රමිකයන් පිටත් කර යැව්වා. ඒ විතරක් නෙමේ මේ අවුරුද්දේ අද 1,74,128 දෙනෙක් අපි ලියාපදිංචි ශ්‍රමිකයන් විදියට විදේශගත කරලා තියෙනවා.